සුබ දවසක් ඔබ සියලු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමන්දා මෙඩ්සෙල්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඉතින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ අදත් මම කතා කරන්න හිතුවේ මේ කුඩා දරුවන්ගේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධව. විශේෂයෙන්ම මේ අලුත උපන් දරුවන්ට ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් මේ මවුරු හරියට විමසනවා ඒ මොකක්ද මේ දරුවෝ ඉපදුනාට පස්සේ මේ බඩ පුරවල දානවා කියලා. ගොඩාක් දෙමව්පිය ඇවිල්ලා අපිට කියන කතාවක්. මේ දරුවගේ බඩ පුරවල දාලා තියෙන්නේ ડોක්ටර් කියලා. එහෙම නැත්තම් කියනවා ડોක්ටර් දරුවා බඩ පුරවල දාලා තියෙන්නේ දරුවා කිරි බොන්නේ. එහෙම නැත්තම් දරුවා අඬනවා කියලා. ඉතින් බලමු අපි මෙන්න මේ තත්වය මොකද්ද කියලා පොඩක් විමර්ශනය කරලා. ඉතින් අපි දන්නවා අලුත උපන් දරුවෙකුට දෙන්න තියෙන්නේ ආහාරයක් විදිහට මවගේ මව් කිරි. ඉතින් මේ මව් කිරි දෙනකොටත් ඒ මෞකරි දෙන මේ යම් කිසි තියෙනවා ක්‍රමවේදයක් ඒ හරි ක්‍රමවේදයට තමයි මෞකරි ලබලා දෙන්න ඕනේ මෞකරි හරි විදිහට නුදුන්නොත් විශේෂයෙන්ම දරුවක් කිරි උරන ඉරියව්ව ඉතාම වැදගත් වෙනවා මෙම කතාවේදී මොකද දරුවක් කිරි බොනකොට විශේෂයෙන්ම තන පුඩුව විතරක් ඉරුවොත් මොකද සිද්ධ වෙන්නේ මේ දරුවට හුලම්පේ වෙනවා ඒ කිරි උරනකොට එතකොට මේ හුලම් වලට සිද්ධ වෙන්නේ මොකද මේක බඩ තුල එකතු වෙනවා එකතු වුණාට පස්සේ මේ බඩේ යම්කිසි පුරවා දැමීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම පෞසෞක සේවිකාව මේ මවකට දරුවෙක් ලැබුණාට පස්සේ විශේෂම කරන දේ තමයි හරියට මව් කිරි දෙන හැටි කියලා දෙන එක. විශේෂයෙන්ම මවගේ තනපුඩු එච්චර වර්ධනය වෙලා නොතිබුණත් දරුවට හරි ක්‍රමවේදයට කිරි ලබා දෙන්න පුළුවන්. ඒ කොහොමද මවගේ තනේ අර කළු හරිය අපි කියන එකට ඇරියෝලා හරිය ඇරියෝලා කොටස තමයි දරුවගේ තොල් දෙක තද වෙන්න ඕන. අන්න එහෙම තද වෙලා කිරි ඉරියොත් දරුවට හුලම්පේ වෙන තත්ත්වය ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් දරුවට හුලම්පේ වුණාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? මවකට දුන්නට පස්සේ මවට තේරෙනවා මේ බඩ බෙරයක් වගේ තට්ටු කළොත් ඒ ශබ්දයකුත් නිකුත් වෙනවා. අර හුලම් පිරිච්ච දෙයකට තට්ටු කරනවා වගේ. ඉතින් මෙතෙන්දී දරුවා අපහසුතාවයකට පත් වෙනවා. මොකද දරුවාගේ පෙනහළු පැත්තට ප්‍රෙෂර් එකක් උඩ පැත්තට ඇවිල්ලා දරුවා හුස්ම ගන්න පවා අපහසු තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට අපි දකිනවා මේ හුලන් ටික එළියට යන්න ක්‍රමයක් ඕනේ. විශේෂයෙන්ම යන්න තියෙන කෙටිම පාර තමයි ආපහු නැවත කටින් මේ හුලන් ටික යන්න තියෙන මාර්ගය. ඉතින් මෙතෙන්දි සමහර වෙලාවට සිද්ධ වෙන්නේ මොකද්ද? මෙම මව් කිරි බඩේ තියෙන මේ හුලනුත් එක්ක නැවත එළියට වමනේ විදිහට දාන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට පොඩි අවධානමක් තියෙනවා. මොකද මේ කිරි ආපහු දානකොට මේ හුලනුත් එක්ක සමහර වෙලට පෙනහළු පැත්තට යන්න පුළුවන්. පෙනහළු පැත්තට ගියොත් අපි කියනවා ඇස්පිරේට් වෙනවා. පිටි උගරේ ගියොත් බොහෝ දුරට සමහර වෙලට දරුවන්ට හුස්ම ගැනීම පවා අවහිර වෙන්න පුළුවන්. ඉතින් මවකට විශේෂයෙන්ම දෙන උපදේශයක් තමයි මේ කිරි දුන්නට පස්සේ දරුවට දරුවගේ ගුලුස් හුලන් ටික යවන්න කියලා. ඉතින් ඒකේ එක ක්‍රමයක් තමයි දරුවව ඉහළට වඩා ගන්න. වඩාගෙන දරුවගේ බඩ උර හිසට තද වෙන විදිහට තියාගෙන හිටියාම කොහොමත් ඒ දරුවට ගිලිච්ච හුලන් ටික අහකට යනවා. ඒක අපිට තේරෙනවා, අපිට දැනෙනවා. විශේෂයෙන්ම දරුවගේ දරුවට ඉක්කාවක් වගේ ඇවිල්ලා ඒ හුලන් ටික ආපසු යනවා. එහෙම යන්නේ නැති දරුවොත් ඉන්නව සමහර වෙලාවට. එහෙම වෙලාවට මොකද කරන්න පුළුවන්? විශේෂයෙන්ම වෛද්‍යවරු විදිහට අපි දෙන උපදේශය තමයි දරුවව ඇඳක් උඩ තියලා, විශේෂයෙන්ම පිටපැත්ත අපි අතින් අල්ලගෙන එක අතකින් දරුවාගේ අනිත් අතින් බඩ තද කරන ගමන් දරුවව පොඩ්ඩක් වකුටු කරන්න ඕනේ. අන්න ඒ වගේ ක්‍රමයටත් සාමාන්‍ය ක්‍රමයට ගුඩුස් යන්නේ නැත්තම්, කියන්නේ හුලන් යන්නේ නැත්තම් අන්න ඒ විදිහටත් දරුවාගේ ඒ ගුඩුස් යවන්න පුළුවන්. විශේෂයෙන්ම ගිලිච්ච හුලන් ටික කටින් යවන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට ගොඩක් දෙමව්පිය බය, දෙමව්පියන්ට හුරුවක් නැහැ. විශේෂයෙන් මේක වෛද්‍යවරයෙක් කියලා දෙන්න ඕනේ. නමුත් ඒක ඊටාම සාර්ථකයි. අපි දැකලා තියෙනවා මේ විදිහට ගුඩුස් යවන එක. ඉතින් තවත් අවස්ථා තියෙනවා මේ පෙවිච්ච හුලන් සමහර වෙලාවවලදී උඩින් යන්නේ නැහැ. විශේෂයෙන්ම කට පැත්තේ නෙමෙයි යන්නේ, කක්ක පැත්තේ යනවා. අන්න ඒ පැත්තේ යනකොට මොනවද එන ලක්ෂණ? විශේෂයෙන්ම දෙමව්පිය අපිට ඇවිල්ලා කියනවා, ડોක්ටර් මේ දරුවා කක්ක දානවා නිතරම, නමුත් පෙනපෙන ගතියක් තියෙනවා කියලා. එතෙන්දි සිද්ධ වෙන්නේ මොකද? දරුවගේ බඩවැල හරහා ගිහිල්ලා හුලං අනිත් පැත්තෙන් පිට වෙනවා. එතකොට සමහර වෙලට පෙන ගතියක් එක්ක මල පිට වෙන්න පුළුවන් දරුවාගේ. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න ඕනේ, සමහර වෙලාවට දරුවට යම් බඩේ අමාරුත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩට විස බීජ වගේ දේවල් ගිහිලා සමහර බඩේ අමාරුත් ඒ විදිහට තියෙන්න පුළුවන්. හැබැයි මේක අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. දරුවගේ කක්කා බොහෝ දුරට හොද තත්ත්වයක නැත්තම් විශේෂයෙන්ම
ඒ කක්කවල පැහැය වෙනස්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය කක්කා බොහෝ දුරට ලා කහ පැති එහෙම නැත්නම් ලා කොළ පැහැයක් වගේ සමහර විට තියෙන්න පුළුවන්. අන්න ඒවා ඒක අපි normal තත්වයක් කියලා තමයි සැලකන්නේ. සමහර අවස්ථා තියෙනවා දරුවන්ගේ මේ මල පිට වෙනකොට සමහර වෙලාවට නිකන් අර රැල් රැල් වගේ සමහර වෙලාවට නිකන් අර ලේසී දන් ගතියක් වගේ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවල් තියෙනවා නම් අපි බලන්න ඕන විශේෂයෙන්ම දරුවගේ බඩේ අමාරුවක්ද බඩට යම්කිසි විෂ බීජයක් ගිහිලාද කියලා. සමහර අවස්ථා තියෙනවා දරුවගේ කක්කා යනකොට කොළ පාටයි. නිකන් ගොම කොළ පාටට වගේ යනවා නම් විශේෂයෙන්ම අන්න ඒ වගේ අවස්ථාවත් අපි බලන්න ඕනේ දරුවට බඩේ අමාරුවක්ද කියලා. මේක හැබැයි පටලවා ගන්න හොඳ නැහැ. අපි දන්නවා අලුතු උපන් දරුවන්ට කොහොමත් කක්ක කොළ පාටට යන්න පුළුවන්. අපි කියනවා මිකෝනියම් කියලා. ඒ කියන්නේ බඩවැලේ හැදිලා තියෙන ද්‍රව්‍ය දරුවා බඩේ ඉඳෙද්දි. අන්න ඒ ටික ඉස්සෙල්ලා කොහොමත් කොළ පාටට යනවා. නමුත් මම මේ කතා කරන්නේ දරුවෙක් ලැබිලා සති කිහිපයක් ගියාට පස්සේ ඇතිවන තත්ත්වයේ සම්බන්ධව. අන්න ඒ වගේ අවස්ථාවක කොළ පාටට කක්ක යනවා නම් අපි විශේෂයෙන්ම බලන්න ඕනේ දරුවගේ ඒ සම බඩේ අමාරුවක්ද කියන එක. ඉතින් මම දැන් කිව්වේ දරුවට පෙවිච්ච හුලං යන විදිහ එක උඩින් යන්න ඕනේ එක යටින් යන්න ඕනේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ හුලන් ටික හරියට යවා ගන්න බැරි වුණොත් දරුවගේ බඩ පිපුම දිගටම තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී දරුවට අපහසුයක් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් දරුවගේ සමහරට කිරි ඉරීමේ ක්‍රියාවලිය සමහරට අඩපණ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තමයි දෙමාපිය අපිට ඇවිල්ලා කියන්නේ මේ දරුවා කිරි බොන්නේ නැහැ කියලා. ඒ දරුවට කිරි උරන්න බෑ මොකද දරුවා ස්මෘත්තාවට ඇවිල්ලා වගේ ඉන්න නිසා. ඉතින් සමහර වෙලාවල් දිනව මේ දරුවන්ගේ බඩ පිපුම එන සමහරලාට හුලම් පෙවිලත් නැහැ නමුත් බඩ පිපුම් තියෙන්න පුළුවන්. ඒක විසිද්ධ වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ ගොඩක් වෙලාවට දරුවට ඕනට වැඩිය කිරි පෙවුනොත් අන්න එතකොටත් බඩ පිපුම එන්න පුළුවන්. එතකොටත් සිද්ධ වෙන්නේ මොකද්ද? සමහර විට කිරි වමනේ දැමීම වැඩි වෙන්න පුළුවන්. දරුවාගේ ආමාශය තියෙන්නේ බොහෝ දුරටම මිලිලීටර් 30ක් වගේ ප්‍රමාණයක් තමයි අලුතු උපන් දරුවෙක්ගේ තියෙන්නේ. සතියක් දෙකක් තුනක් යනකොට ඔක 30 සිට 60 විතර දක්වා වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි මිලිලීටර් 30ක් කියලා කියන්නේ 30 හැඳි වලින් ගත්තොත් 6යි. මිලිලීටර් 60ක් කියන්නේ 30 හැඳි වලින් ගත්තොත් 12යි. එතකොට මේ දරුවට දිගටම කිරිපෙවීම සිද්ධ කළොත් මොකද සිද්ධ වෙන්නේ? දරුවට බඩේ තියෙන කිරි ප්‍රමාණය අර බඩවැල් වලින් එහා පැත්තට යන ප්‍රමාණයට වැඩිය පෙවෙනවා නම් මොකද වෙන්නේ? ස්මෘත්තාවට එනවා. අන්න ඒ වගේ වෙලාවල වලට දරුවෙක් වැඩිපුර කිරි වමනේ දාන්න පුළුවන්. අන්න එතෙන්දී මවුරු වටා වැරදි වටා ගැනීමකට එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ හුලම් පෙවිලා එහෙම නැත්තම් ගුඩුස් ගිහිල්ලා නැතුව කියලා. ඉතින් දරුවෙක්ගේ උදරය සාමාන්‍යයෙන් මේ විශාලව තියෙනවා නම් සමහර වෙලාවට රෝග තත්ත්වයක් තියෙනවා එහෙම තියෙන්න පුළුවන්. සමහරට සංජානනීය ආබාධ තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා දරුවගේ බඩවැල් වල ප්‍රශ්න, දරුවගේ වකුගඩු වල ප්‍රශ්න, අන්න ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ සැකසහිත අවස්ථාවලදී විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ මේ සුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට. එතකොට වෛද්‍යවරේ බලන සමහරලාට මේ ස්කෑන් එක, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන එකක් වගේ දෙයක් කරලා සමහර විට බඩ නිරීක්ෂණය කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් දරුවගේ නිරන්තරයෙන්ම උදරය විශාල නම් මවුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දරුවන්ගේ තවත් අවස්ථාවක් තමයි ওই බඩ පුරවා දැමීම. මේ හුලම් පෙවිලත් නැතුව වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේ ක්‍රමාකුංචන තරංග හරියට වැඩ කරන්නේ නැති වුනහම. ක්‍රමාකුංචන තරංග කියලා කියන්නේ දැන් අපි දෙයක් ආහාරයක් බඩට ගත්තාම, දැන් විශේෂ මුඛයට ගත්තාම එතන ඉඳලා ගලනාලේ දිගේ පහළට යන්නේ එක්තරා ආකාරයකට එක පැත්තකට යන රැලි වගේ ඇති වෙන තරංග වගේ අපි එකට කියන ක්‍රමාකුංචන තරංග කියලා විශේෂයෙන් මේ ආහාර ජීර්ණ පද්ධතිය. ඉතින් මේක බඩවැල් වලත් සිද්ධ වෙනවා. මොකද ක්‍රමාකුංචන තරංග මගින් තමයි ඉදිරියට අරගෙන යන්නේ මේ බඩට වැටිච්ච දෙයක් උත මාර්ගයේ දක්වා. ඉතින් මේ ක්‍රමාකුංචන තරංග සමහරට දරුවෙක්ගේ හොඳට වැඩ නොකරන වෙලාවට සමහරට බඩේ පිපුමක් ඇති වෙන්න පුළුවන්, දරුවා අඬන්න පුළුවන්, දරුවාට බඩේ කැක්කුමක් වගේ දේකුත් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලටත් දෙන්න පුළුවන් යම් යම් ඖෂධ වර්ග දෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරු ඒ වගේ අවස්ථාවලට නිරීක්ෂණය කරලා ඒවා නිර්දේශ කරන වෙලාවල් තියෙනවා. තවත් අවස්ථා තියෙනවා ගොඩාක් වෙලාවට බඩේ මේ තියෙන ඒ පිපුම අඩුකරන්න අර වැඩි හිටියන්ට දෙනා වගේ සමහරවිට ගැස්ට්‍රයිටිස් වලට දෙන යම් යම් බෙහෙත් වර්ග කුඩා දරුවන්ටත් ලබලා දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී එතකොට යම් කිසි ගුණයක් ලැබෙනවා එම දරුවන්ට. ඉතින් බඩ පිපුම කියන එක විශේෂයෙන්ම මේක ගුඩුස් යව්වෙම නැහැ කියන එකම මේ සමහරවිට වෙනත් හේතු තියෙනවා. ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ සියලුම කරුණු කාරණා ඔළුවට ගන්න එක හොඳයි. සමහර අවස්ථා තියෙනවා මේ බඩවැල් වල ගැට ගැසීම, එහෙම නැත්නම් බඩවැල් වල යම්කිසි පටු වීම තියෙන්න පුළුවන්.
අන්න ඒ වගේ අවස්ථා ටිකක් සමහරවිට භයානක අවස්ථා සමහරවිට බඩවැල් ඇතුලේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට දරුවන්ට ශල්‍ය කර්ම වගේ දේවල් කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. බඩවැල් කොටස් මැරෙනවා සමහර අවස්ථාවලදී. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් බයිතු නැහැ. ගොඩක් වෙලාවට ඒ වගේ ප්‍රශ්න දිගට තියෙනවා නම් වෛද්‍යවරට පෙන්වන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් අදත් මම අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ සමු ගන්නවා. ඔබලන්ට යම් කිසි ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් අපිට comments වලින් අහන්න පුළුවන්. එතකොට අපිට අවස්ථාව ලැබෙන හැටියට ඒකට උත්තර ලබා දෙන්න පුළුවන්. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ.